ඉතින් අපි ඉස්සරහට බලමු මේක විශේෂත්වය මොකද්ද කියලා මරිය තුමිය හා බැඳිලා තියෙන පුරාවෘතය මොකද්ද කියලා එහෙනම් මුලින්ම ෆුල් ටැංක් කරගන්න ඕන බලමු ෆුල් ටැංක් එක වදිනවද කියලා ආ එහෙනම් යන අතරතුර ඔක්කොම විස්තර කතා කරමු එහෙනම් රැදිලා ඉන්න අපිත් එක්ක යමු එහෙනම් අපි අද කොහෙද යන්නේ කියලා බලන්න पेट्रोल डीजल देखे में गलांग इकाई
යාළුවනේ අපි තින් අදාවේ රෝස කුසුම පල්ලියට ඉතින් බ්‍රේෂියා වලට අපි අද හිතුවා ඉතින් අද නත්තල් දවසනේ නත්තල ආර්ථවත්ත සමරන්න අද ඉතින් වැදගත් වෙන්නේ කිතුනි බැතිමතුන්ට උනාට අපි බෞද්ධ උනත් අපි හැම ආගමකටම ගරු කරනවා ඒ හින්දා අපි අදාව රෝස කුසුම පල්ලියට ඉතින් ඔයාලට රෝස කුසුම පල්ලිය ඇතුළත් අපි පෙන්වන්න මේ මේකෙත් ලස්සන පුරාවෘතයක් තියෙනවා නේද ඔව් ඉතින් අපි ඉස්සරහට බලමු මේකේ විශේෂත්වය මොකද්ද කියලා මරිය තුමිය හා බැඳිලා තියෙන පුරාවෘතය මොකද්ද කියලා එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු එන්න යමු හාස්කම් බොහොමයක් සිදු වුණා යයි කියන තාමත් හාස්කම් සිදු වෙමින් පවතින අති පූජනීය දේවස්ථානයක් තමයි රෝස කුසුම පල්ලිය මේ පූජනීය ස්ථානයක් ලෙස ස්ථාපිත කරන ලද්දේ 1966 අප්‍රේල් 17 වෙනිදා මෙහි විශේෂත්වය වන්නේ රෝස මල් තුනක් සංකේතවත් කරනවා සුදු පාට රතු සහ කහ ඉතින් සුදු වලින් අදහස් වෙන්නේ යාඥාව රතු වලින් පූජාව කහ පාටින් පසුතැවීම ඉතින් මේන් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේ වෙත ලං වෙන්න තියෙන හොඳම මාර්ගය මේ විදිහටයි මේ මල් තුනේ සංකේතවත් කරනවා කියලා තමයි කියවෙන්නේ ඉතිහාසගත පුරාවෘත්තවල සඳහන් කරලා තියෙනවා දේවමෑණියන් තුන් සැරයක් දැర్శණි වුණා කියලා ප්‍රථම දැర్శණය තමයි 1946 රෝහලකදී දැర్శණි වුණා කියලා දෙවෙනි පාර දේවස්ථානයකදී තුන්වෙනි දැర్శණය තමයි මේ ස්ථානයේදී සිදුවලා තියෙනවා කියලා කියන්නේ පියරීනා ජිල්ලි අභියස තමයි දිස්සලා තියෙන්නේ ඇය මිය යනවා 1991 දී නමුත් ඇය පවසන පරිදි මෞතුමිය රෝසමල් තුනක් සමග තමයි දැర్శණය වෙලා තියෙන්නේ මේ ස්ථානයේ තමයි දේවමෑණියන් දැర్శණය වෙලා තියෙන්නේ මෙතන දියුල්පතක් තිබිලා තියෙනවා දේවමෑණියෝ මේ දියුල්පතට ආශිර්වාද කරලා තියෙනවා ගොඩාක් අය මෙතෙන්ින් පෑන් පොදක් බොනවා බොන අයට දරුණු පිළිකා රෝග ගොඩක් රෝගාබාධ දුරු වෙනවා කියනවා ඒ වගේම බබාලා නැති අයට ගොඩාක් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙනවා කියලා ගොඩක් හාස්කම් සිද්ධ වෙනවා කියලා කියනවා ඒ වගේම තමයි මේ පඩිපෙලේ දන ගාගෙන ගිහිල්ලා තමන්ගේ දුක් ගැනවිලි කියලා තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා කට්ටිය යාඥා කරනවා වතුරෙන් අදහස් කරන්නේ ශුද්ධවන්තභාවයනේ නැවත උප්පත්තියක් ලබනවා වගේ හැඟීමක් තමයිලු මෙතනින් අදහස් කරන්නේ ඉතින් තමුන්ගේ පව් කමා කරගන්න කට්ටිය යාඥා කරනවලු නමෝ මරියා උච්චාරණය කරන ගමන් වට තුනක් කැරකිලා තමන්ගේ ලෙඩ දුක් දුරු වෙන්න කියලා ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න මිනිස්සු යාඥා කරනවා. ඉතින් පියරීනා ජිල්ලි පවසන ආකාරයට දේවමෑණියන් කියලා තියනවලු මේ උල්පත තියෙන තැන තටාකයක් වගේ හදන්න කියලා. මොකද මිනිස්සුන්ගේ පව් කමා කරගන්න ඉතින් යාළුවනේ අපි රෝස කුසුම පල්ලියට ආපු දෙවෙනි වතාව එක සැරයක් අපි ආවේ සමර් එකට එතකොට මේ මුළු රෝස කුසුම පල්ලියම රෝස මල් වලින් පිරීලා තිබ්බේ හරිම ලස්සනයි දැන් මේ සැරේ අපි වින්ටර් එකට ආපු හින්දා රෝස මල් නැහැ ඉතින් ගොඩාක් ශ්‍රී ලාංකිකයන් මෙන්ම ගොඩාක් අය මේ එන තැනක් තමයි මේ රෝස කුසුම පල්ලිය මොකද හාස්කම් රසක් සිදු වෙන හින්දා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන හින්දා ඉතින් හැම මාසෙම 13 වෙනිදා තමයි දේවමෑණියන්ගේ දවස කියලා හඳුන්වන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ වෙන් කරගෙන ඉන්න ලොකු පූජාවක් කරන්න සැප්තැම්බර් මාසේ දෙවෙනි ඉරිදා. ඉතින් අපි විස්තර හොයලා බලද්දි අපේ ලංකාවේ අයත් ගොඩාක් මෙතෙන්ට එනවා. එයාලත් පූජාවක් පවත්වනවා සැප්තැම්බර් මාසේ. ඉතින් ගොඩාක් හාස්කම් තියෙන මේ රෝස කුසුම පල්ලියට ඉතාලියේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න කියලා මේ පල්ලියට ඇවිල්ලා යාඥා කරන්න කියලා මතක් කරනවා.
දනගාගෙන ඇවිල්ලා එළියට එද්දිම දිස්සෙන්නේ ජේසුස් වහන්සේගේ පිළිරුව. ඉතින් මෙය ජර්මනියෙන් ලැබුණ තෑග්ගක් විදිහට තමයි සඳහන් වෙන්නේ. අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔයාලා වෙනිවෙනුත් ප්‍රාර්ථනාවක් කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් දේවමෑණියන්ට යාඥා කරනවා අපි ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කරදර ලෙඩ දුක් දුර වෙලා සැනසීම සතුට උදා කර දෙන්න කියලා. පුදුම සුන්දරත්වයක් තියෙනවා පට්ටම ලස්සනයි මේ මේ ඇස් දෙකෙන් දකින්න තමයි තව ගොඩක් ලස්සනයි හැරෙට පුළුවන් විදිහට වෙන්න නම් ඈ ඔන්න යාළුවනේ අපි ඔයාලව එක්ක යන්න හදනේ ගාර්ද වැව වටේ රවුමක් හරිම ලස්සන සුන්දරත්වයෙන් පිරීලා තියෙන පරිසරයක ලස්සන තමයි දැන් අපි ඔයාලට පෙන්වන්න හදන්නේ බින්ගෙවල් වලින් සමන්විත වුණු වතුරෙන් වට වෙලා තියෙන ලස්සනම ලස්සන පරිසරය ගස්කොළන් වලින් පිරිච්ච ඒ වගේම හිම කඳු වලින් සමන්විත ලස්සනම ලස්සන පරිසරයක සුන්දරත්වය තමයි දැන් මේ ඔයාලට පේන්නේ आई गया आई गया आई गया Thank you.
කරපු හෝටල් එකේ හෝම් ටුවර් එකක් ඔයාලව එක්ක යන්නයි හදන්නේ. එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. වා! ලස්සනයි. बाथरूम में तो बैठना नहीं मुझे ना बेडरूम में තියෙනවා අනිත් කාමරේ ඒකත් ලස්සනයි ලස්සන බාත් එකක් තියෙනවා නේද බාත් එකක්
मैं हीटर्स ने रात रात ओके दाली मैं सीत काल नो हीटर्स थे ना मैं तो ना इति मैं तमाय अपे अपी आज इन्न नवाते इति मैं आवट लास्ट ने वाला तो वे पेन ना ना अपी तो मैं होटल ले के तो यूरो एक ऐसी रिश्ता गया ने अपी उसको मैं डिस्क्रिप्शन ने के दान ना वाला तो बाला करने इति අද දවසේ ගත වෙන්නේ මේ විදිහට දැන් හොඳට මහන්සිලා ඉන්නේ very tired up දෙයි නම් ඇවිදලා නේද නෝ නේද මේ හෙට උදේට ඉතුරු ගමන පටන් ගමු නේ ඔව් එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක් එහෙනම් හෙට උදේ හම්බෙමු bye